තවම ළමයිනුත් නැහැ තාම හතා මාරටත් නැන ඒ නිසා වෙන්න තාම ළමයි නැත්තේ අපි තව ටිකක් බලමු රෝෂිණී ලකුණු එහෙම දුන්නද ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකේ ඊට ආගම්වල දුන්නේ දුන්නද තාම අපි තව ටිකක් බලලා පටන් ගමු පුතේ තාම 7:24 නේ තව විනාඩි 5කින් 6කින් වගේ එයි ළමයි අපි ටිකකින් පටන් ගමු ෆුල්මෙත් ෆුල්මෙත් ගිය සතියේ නේද ආවේ අලුතින් පොත බලාගෙන ආවද අද මාසික පරීක්ෂණය කරන්න? බොහොම හොඳයි. ළමයි අපි තව විනාඩි 5කින් ක්ලාස් එක පටන් ගමු. ලකිර මොකෝ ගිය සතිය ආවේ නැත්තේ? සිග්නල් ලොස්ට් වෙලා ලීව් වුණා නේද? ලකිර ගිය සතියේ සිග්නල් සිග්නල් ලොස්ට් වෙලා මේ ලියුණා නේද ඇයි මේ ළමයි ලියුවෙන්නේ සිග්නල් ඕලක්ද ඔයාලගේ එහෙම වෙන්නේ නැති නේ හරි අපි තව විනාඩි 4ක් බලලා ක්ලාස් එක පටන් ගන්නයි පුල්මෙත් සිග්නල් නැද්ද ඔයාට ලියුවෙන්නේ ඇයි කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක්ද කෞෂාන් ගිය සතිය ආවේ නෑ නේද කෞෂාන් නෑ ටීච ටීචර් අද විශාඛ සිට දිනේ ඉතිරි ටිකක් කරනවාද? ආ ඒක තමයි. රෙකෝඩින්ග්ස් බලවද? අද පුතේ මාසික පරීක්ෂණේනේ. අද මාසික පරීක්ෂණේනේ මාසික පරීක්ෂණේ ඔයාලට කරන්න දීලා පේපර් එක සාකච්ඡා කරනවාද? වෙලා තිබ්බොත් අපි ගියසත් ඉතුරු වෙච්චරිමු. ඊචේතකට අවසර පන්ති නැද්ද? තාම 7:27. 7:30ට පටන් ගමු අපි. ඊචේතකට අවසර පන්ති නැද්ද? ඔව් පුතේ ටීචර් අද අවසර පන්ති තියන්න වෙන්නේ නැහැ. මේ පන්තිය තමයි මේ අද උදේට දාලා තියෙන්නේ. හරිද? ටීචර් සිග්නල් ලොස් කියලා පෙන්නනවානේ. ඔව්. ටීචර් ගෙද? ටීෂට ඇහෙන ටිකක් පරක් වෙලානේ ටීචර් ටීචර් අපි කියන දෙයට පස්සේ මේ උත්තර දෙන්නේ හරි පුතාල මට විනාඩියක් දෙන්න මම ඒක බලන්න
हो लमाई हम पाड़ा करा द पुताले म्यूट कर गाना चे पाड़ा करा हारी बहुम होता है මොකද්ද පුතා? හතරවෙනි පාඩම් වෙනකන් මුල පාඩම් ටිකෙන්. ඕ. එකේ ඉඳන් හතර වෙනකන් නේද ටීචර්? ඔව් පුතේ. පහත් වෙනවා. පහත් කරා නේද අපි? ඔව් ටීචර් කරා. ඒකත් එනවා චුට්ටක්. අද ඔයාලට තියෙන MCQ එකක් නෙමෙයි ප්‍රශ්න වලට උත්තර ලියන පේපර් එකක්. මොකද පුතාලට මම පේපර්ස් කරද්දි මට තේරුණ දෙයක් තමයි පුතාලට MCQ ඒවා හොඳට කරන්න පුළුවන්. ඒ වුණාට ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔයාලට ගැටලු වෙන්නේ මේ අර විස්තර කරන ප්‍රශ්න ලියන ඒවා තමයි පුතාලට කරන්න තේරෙන්නේ නැත්තේ. පුතාලා ගොඩාක් වෙලාවට ටීචර් ඔයාලට මේ නිකන් පැහැදිලි කරන්න විස්තර කරන්න මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම පුතාලට ඒක වරදිනවා. එක්ක පුතාලා අදාළ කරුණු ටික ලියන්නේ නැහැ. එහෙම නැත්නම් සමහර ළමයින්ට තේරෙන්නේ නැහැ. අන්න ඒ නිසා අද පේපරේ තියෙන්නේ මේ වගේ රචනා ප්‍රශ්න ටික. හරිද? අපි ඒවට උත්තර ලියලා බලමු ටීචර් ඒක කරන්නේ ටෙස්ට් බුක් එකේද නෑ නෑ පුතේ අපි දැන් ගිය සතියේ මාසික පරීක්ෂණේ කරපු විදිහ මතක නැද්ද ටීචර් කිව්වා නේද නිකන් කොළ දෙකක කරලා ඒ කොළ දෙක පේපර් එකේ print out එකක් අරගෙන දෙකම එකට අමුණලා වෙනම ෆයිල් එකක් අරගෙන ඒ ෆයිල් එකට හැම මාසික පරීක්ෂණේම එකතු කරන්න කියලා කිව්වා නේද ටීචර් ටීචර් මම අර ගිය සර් මේ අලුතින් ආවේ කින්න මන් දන්නේ නැති හරි පුතේ මැඩම් මාත් අලුතෙන් ආවද කමිඳු අදද අලුතින් ආවේ ඔව් හරි පුතේ දැන් අද මාසික පරීක්ෂණයනේ තියෙන්නේ හරිද අද ඔයාලා ටීචර් දෙන පේපර් එක WhatsApp එකට ටීචර් දානවා මේකෙත් ෂෙයා කරනවා ඒකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලාගෙන විනාඩි 45න් කරන්න ඕන හරිද කරන්න ඕන පුල්ස්කැප් කොලේක හරි A4 කොලේක හරි පුතාලට පහසු කොලේක කරන්න හරිද කරලා ඊට පස්සේ අද ක්ලාස් ඉවර වුණාම පේපර් එකේ print out එකක් අරගෙන පේපර් එකයි ඔයාලා උත්තර ලියපු කොලේයි දෙක එකට අමුණලා ෆයිල් එකක දාලා aran තියාගන්න ඕන. මොකද ටීචර් හැම මාසෙම ඔයාලට මාසික පරීක්ෂණයක් දෙනවා. තේරුණාද? කවිදු තේරුණාද? කෝ. ඔව් ටීචර්. හරි. බොහොම හොඳයි. එහෙනම් ළමයි ටීචර් ඔයාලගේ ගෲප් එකටත් දාන්නම් අයිලර්නින් කොලෙජ් එකේ WhatsApp ගෲප් එකටත් දානවා මේකටත් ෂෙයා කරනවා විනාඩි 45ක් තියෙනවා පේපර් එක හරිද පුතාලා කිසිම කලබලයක් නැහැ හරිද විනාඩිය බලනකොට ටීචර් පොඩ්ඩක් ටීචර් ලැප් එකෙන් පොඩ්ඩක් යනවා හරි පුතේ හරි පුතාලා හොඳට අහගන්න කිසිම කලබලයක් නැහැ කාලය අරගෙන විස්තර කරන්න පැහැදිලි කරන්න තියෙන ඒවා හැම කරුණක්ම එන්න හොඳට පැහැදිලි කරන්න පුතාලගේ උපරිමෙන්ම හරිද ළමයි ඒ වගේම අච්චු පොත බලන්නත් එපා ටීචර් පාඩම් කරන්න එන්නේ කිව්වේ කවුරුත් අච්චු පොත බලන්න නැතුව කරන්න ඕන තේරුණා නේද ළමයි ඔව් ටීචර් හරි බොහොම හොඳයි අපි තව විනාඩි මං 7:35 වෙද්දි ෂෙයා කරනවා ඔව් පුතේ කියන්න මැඩම් මට ඉස්කෝලේ බුද්ධ ධර්මයට ලකුණු 80යි බොහොම හොඳයිනේ ඊළඟ පාර තවත් ලකුණු නමේ හරිම හොඳයි ළමයි හැමෝම ටීචර් මට ලකුණු 81යි ෂා හොඳයිනේ හැමෝම ගොඩක් හොඳයි හරි ठीक
හරි ළමයි හැමෝම ලෑස්තිද මම ෂෙයා කරන්නද පේපර් එක පොඩ්ඩක් ඉන්න ටීචර් චාට් එක ෆ්ලැප් කරගන්න හරි ඉක්මනට ළමයි දැන් හරි ටීචර් හරි ළමයි 8:20 වෙනකොට ඔයාලා පේපර් කරලා ඉවර කරන්න ඕනේ කිසිම කලබලයක් නැහැ හැමෝම සිහියෙන් හොඳට ප්‍රශ්න කියවලා කරන්න ඕන හරිද අමාරු ප්‍රශ්න ඉතුරු කරන්න ටීචර් ඔයාලට කොහොමද කියලා දෙනවනේ ඒ නිසා අමාරු ඒවා ඉතුරු කරලා පුතාලා හිමීට කරගෙන යන්න හරි අමයි හැමෝටම පේනවද හැමෝනාද කරේ පේනවා ටීචර් ස්ක්‍රීන් එක පේන්නේ නැහැ ටීචර් පේනවා ටීචර් තිසරු තිසරු ඇයි ඇයි ටීචර් ඇයි ටීචර් ආ ළමයි හැමෝටම පේනවා නේද ඔව් ටීචර් සමහරුන්ට පේන්නේ නැහැ කියනවා ඒකයි ටීචර් ඇහුවේ හරි ළමයි එහෙනම් දැන් වෙලාව පටන් ගන්නවා මම දැන් ජොයින් වුණේ මොනාද කරේ ටීචර් මේ ප්‍රශ්න ලියන්නත් ඕනද ටීචර් ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියන්නේ කෞෂාන් ටීචර් ගියා ටීචර් කට්ටුනා කට්ටුනා සෝරි ළමයි ටීචර් මේ ලීව් වුණා පොඩ්ඩක් ඉන්න හරි ළමයි හැමෝම පටන් ගන්න ටීචර් දැන් ටීචර් ටීචර් ඔස්තක දෙන්නද මගේ ළඟ තියන්නේ अने पुता दिन को टीचर में प्रश्न लिया नॉन द प्रश्न लिया ने पाप पुता मतलब ना द टीचर कलिंग वाला डी क्यों दे वो याला मेक बाला आगे ना अपी कमांस को दंग कराने आई मतलब ना तला माइंड मेक बाला आगे ना उत्तर वितरा क्लिया न लिया ला इट पासे इधर का क्लिप करेगा न हरी द හැමෝම පටන් ගන්න කරන්න දැන් ඉඳන් ඔන්න ටීචර් වෙලාව බලනවා විනාඩි 45ක් මම ගෲප් එකකට පේපර් එක දානවා පුළුවන් ළමයි ගෲප් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න හොඳට කරන්න ළමයි ගුඩ් ලක් ළමයි ගෲප් එකටත් ඔයාලගේ දාලා තියෙන්නේ ඒකෙනු ඩවුන්ලෝඩ් කරන් බලන්න ඔයාලා එතකොට ඔයාලට කරන්න ලේසියි නේ
උතාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ටීචර්ගෙන් අහන්න ටීචර් උත්තර දෙන්නම් හැබැයි ප්‍රශ්න කියන්නේ ප්‍රශ්නේ අපහැදිනම් විතරක් අහන්න ප්‍රශ්න වලට උත්තර අහන්න එපා අච්චු පොත බලන්න නැතුව නෝට් පොත බලන්න නැතුව පුතාල තනියම උත්තර ලියන්න පුළුවන් තරම් ටීචර් ප්‍රශ්න අතර විතර තියන්නේ ඔව් පුතේ ප්‍රශ්න හතර විතරයි තියෙන්නේ අර පැහැදිලි කරන්න තියෙන ඒවා හොඳට පැහැදිලි කරන්න හරිද කැටි සටහන් ලියන්න තියෙන එක ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවානේ පැහැදිලි කෙටියෙන් සඳහන් කරන්න එක හරිද ඒවට අදාළ හැම කරුණක්ම අදාළ කරලා හොඳින් පැහැදිලි කරන්න ඕන හරිද මොකද ටීචර් මේ වගේ පේපරයක්ම දුන්නේ ඔයාලට ක්ලාස් එකේදී ටීචර් පැහැදිලි කරන ප්‍රශ්නයක් දුන්නහම ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් වගේ තමයි හරියට කරුණු සේරම දාලා පැහැදිලි කිරීම කරන්නේ ඒ නිසා ටීචර් ඔව් පුතේ කියන්න ටීචර් මේ 6 වෙනි ප්‍රශ්නේ තියෙනවනේ ටීචර් බුදුරජාණන් වහන්සේ සක්සතිය ගත කළ අයුරු කෙටියෙන් සඳහන් කරන්න කියලා ඔව් ඒකේ ටීචර් පළවෙනි සතිය කියලා ඉවත් ගහලා එහෙමද උත්තරේ ලියන්නේ නෑ පුතේ කෙටියෙන් සඳහන් කරන්න කියන්නේ කෙටියෙන් සඳහන් කරන්න. එතකොට සත් සතිය පළවෙනි සතිය ගත කරේ කොහෙද? කුමක් සිදු කරමින්ද? ඊට පස්සේ දෙවෙනි සතිය ගත කළේ කොහෙද? කුමක් සිදු කරමින්ද වෙච්ච විශේෂ සිදුවීම් මොනවාද ඒ වගේ ඒ දේවලුත් කියලා කෙටියෙන් සඳහන් කරන්න තියෙනවා. හරිද? හරි. පුතාලට තේරෙන විදිහට හැමෝම කරන් යන්නකො ටීචර් උත්තර කියනකොට කියන්න.
ටීචර් දැම්මන් සම්බන්ධ වුණේ මොකද්ද කිව්වේ? උතේ මාසික පරීක්ෂණය දීලා තියෙන්නේ මේ පේපර් එක කරන්න විනාඩි 45යි කාලය. හරිද? කෝ? හා ටීචර්. හරි. विशेष देवाच उत्तरे वगुअल पेपर्स वगुहल उत्तर लियान ओलेवल ළමයි ටීචර් ඇහෙනවද? ඔව් ටීචර් ඇහෙනවා. ඔව් ටීචර් ඇහෙනවා. හරි පුතේ. හරි.
teacher. Teacher. ඔව් පුතේ හතරවැනි එකේ අර තියෙන මාතෘකා දෙකක් තෝරාගෙන කෙටි සටහන් ලියන්න කියන්නේ ලියන්න ඕනේ නේද? මොකද පුතා? කෙටි සටහනක් ලියද්දී ඒකේ තියෙන විශේෂත්වයක් ලියන්න ඕනේ නේද? ඔව් කෙටි සටහන කියන්නේ පුතේ ඒකට හැම කරුණක්ම අඩංගු වෙන්න ඕනේ. තේරුණාද? विशेष विशेषकुतम एक प्रश्न मुखदे रचना प्रश्न हेम करुणा सलकल बालला एक वेन विषय गने ना दे आपका बेटा दान बेरे दो कोटा केटी साठना के देर हादरा केटी साठना की दिहरे दान नोने पुते वेन विषय किया न पुते मेहमाय वाले केटी साठना की दिहरे दान नोनो वाले के अच्छु पुते ती है ना खारुनु हरे द ये तो कोटे दांग आपी आने पिटू सिटी तो मागा मुखे तो कोटे वाले डा अच्छु पुते आने पिटू सिटी तो मागे ना खारुनु गोड़ा उगाने ना माने अन्ने खारुनु हेम एक कमे इन्न तमा लिया नोन පුතා වෙන විශේෂක කියලා මොකද්ද අදහස් කරේ කියන්න මට පොඩක් එක පැහැදිලි මදි. නිකන් ටීචර් Google එක ගණිතේ ඒ වගේ විශේෂක කට සරණ ලියන්න බැරිද කියලා ඇහුවේ. ඒ කියන්නේ පුතා මට තේරෙන්නේ නැහැ. ටීචර් මේ වෙන විශේෂක මේ කට සටහනක් විදිහට ගණිතයේ විෂය කෙටි සටහනක් විදිහට කොහොමද කියන්නකෝ අනේ පිඩු සිට තුමා ගැන ලියන්නේ හ්ම් ආ පුතා නෑනිද මං හිතුවේ ඔය මාතෘකා දෙකකට කෙටි සටහන් ලියද්දී මේ විෂයන් දෙකකින් එන එකක් කියලා ආ ඉතින් මේ ටීචර් යට දාලා තියෙන සිරිත් විරිත් පුරිස ධම්ම සාරති ගුණය අනේ පිඩු සිටුතුමා උපතිස සහ කෝලිත බුද්ධාගම විශ්වදී වෙන ඒවයි ලියන්න දෙනවද නෑනේ මේ දෙකට ලියන්න හරිද හරි කොහොද හැමෝම ලියන්න ගන්න ප්‍රශ්න අහුව ඇති මොකද ඔයාලට ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකේදී හොම් ප්‍රශ්න අහන්න බෑ නේද ළමයි හැමෝම ඒ නිසා ලියන්න හොඳ ළමයි වගේ
ටීචර් ප්‍රශ්න ටික විතරද? ඔව් පුතා මේ ටික විතරයි. පැහැදිලි කරණේම හොඳට පැහැදිලි කරන්න ළමයි නිකන් වාක්‍යයක් දෙකක් කියලා නිකන් ඉන්නපා ඔයාලා කලින් පාරත් ගොඩක් අය එහෙමයි කරලා තිබ්බේ. ඒ නිසා තමයි ටීචර් මේ අනේ පිඬු සිටුතුමා වගේ එකක් ගත්තොත් ගොඩාක් ලියන්න දෙන උපතිස්ස කෝලිතත් එහෙමයි සිරිත් විරිතුත් එහෙමයි. ඒ නිසා ඒ වගේ එකක් අරගෙන පුතාලා ලියන්න තියෙන හැම කරුණක්ම ලියලා හොඳින් පැහැදිලි කරන්න. ටීචර් දැන් මේ පේපරේ වෙලා ඉන්නාට පස්සේ මේ ටීචර් සාකච්ඡා කරනවද? ඔව් පුතේ අද සාකච්ඡා කරනවා. ටීචර් ඔව් පුතේ කියන්න. ටීචර් මේ සත් සත්යේ ලියනකොට කමාන්දර ලිව්වට කමන්නේ නැද? ඔව් පුතේ කොහොම හරි ලියන්න. හැම කරුණක්ම අඩංගු වෙන්න තමයි ටීචර්ට ඕනේ වෙන්න ඕන දේ ඒක. ටීචර් එතකොට ටීචර් මේ සිරිත් සිරිත් ගැන ලියනකොට ටීචර් කියන්නේ අපි දැන් අනුගමනය කර යුතු දේ හැම දෙයක්ම ලියන්න ඕනේ සිරිතු විරිතු. ඕ සිරිත් විරිත් කියලානේ තියෙන පුතේ. ඔන්න සිරිත් කියලා විතරක් තිබ්බනම් හරියට සිරිත් විතරක් ලියන්න පුළුවන්. විරිත් කියලා විතරක් තිබ්බනම් විරිත් විතරක් ලියන්න පුළුවන්. නමුත් මේකේ තියෙන සිරිත් විරිත් කියන දෙකමනේ. එතකොට ඔයාලා ඒ දෙකෙන්ම කරුණු ඇතුළත් වෙන්න උත්තරේ ලියන්න ඕන. හරිද? හරි ලියන්න. ටීචර් ඊළඟට අද පාඩමකුත් කරනවද? මේක සාකච්ඡා කරලා වෙලාව තිබ්බොත් පාඩමක් කරමු. ළමයි හැමෝම දැන් හොඳ ළමයි වගේ පොඩ්ඩක් වෙන වෙන දේවල් අහන එක නවත්තලා ප්‍රේපේපෙක් කරන්න බලන්න. මොකද ප්‍රේපේපෙක් කරන ළමයින්ට ඩිස්ටර්බ් වෙනවනේ නේද? හොඳ ළමයි වගේ තව විනාඩි 16යි තියෙන්නේ. විනාඩි 16 හොඳට බලන්න ටේප් එක ආයි මුලින් ඉඳන් උත්තර බලන්න හොඳට පැහැදිලි කිරීම කරන්න හැමෝම කරන්න බලන්න. ඊජෙ මේ එක ප්‍රශ්නික ලකුණු කීයක් හම්බ වෙනවද? ඔයාලා ටීචර් පේප එක සාකච්ඡා කරනකොට ඔයාලට ලකුණු දෙන ගානේ කියන්න. එකකින් එක එක ඒවට එක එක ලකුණු හම්බෙන්නේ. ඒ නිසා ටීචර් සාකච්ඡා කරද්දී හැම එකටම ලැබෙන ලකුණු ගණන් කියන්න. හරිද ළමයි?
ළමයි තව විනාඩි 10යි. ටීචර් පේපර් එක මේ ඉවර වෙන්නේ කීයටද? පුතාලා හරියට පටන් ගත්ත වෙලාව බැලුවොත් ඉවර වෙන්නේ 8:22ට. ඒ වුණාට සමහර ළමයි පරක්කු වෙලා ආපු නිසා මම ඔයාලට තව විනාඩි 3ක් විතර වැඩිපුර දීලා 8:25ට ඉවර කරා. ඔව් පුතේ කියන්න. ටීචර් මාතා යතනියම් පුද්දන් අන්නේ කෙටිද? මේ සරල අදහස කියන්න හිව්වා මේක කෙටියෙන් ලියවට කමක් නැද්ද? ඒ කියන්නේ සේරම අවශ්‍ය කරුණු ටික සේරම දාලා කෙටියෙන් ලියවට කමක් නැද්ද? ඕ ඒ ගාථාවේ අදහස කෙටියෙන් ලියන්න. මාතා යතානියම් පුත්තං ආයුසා එක පුත්ත මනුරක්කේ කියලා ගාථාව අපි මේ කතා කරානේ පාඩමක නේද? මතකයිනේ? හතරවෙනි පාඩමේ. ආ ඒකනේ. අන්න ඒකේ තේරුම කෙටියෙන් ලියන්න කරුණු සේරම අදාළ කරලා. හරිද? හරි. පුතාලා මියුට් කරගන්න. සර් ටීචර්. හරි. ටීචර් දරුවෙක් වශයෙන් ඔබ තුළ වර්ධනය කර ගත යුතු ගුණාංග කිව්වාම කීයක් විතර ලියන්න ඕනද? පුතා මට පොඩ්ඩක් ආයි ප්‍රශ්න කියනවද? ටීචර් අර ටීචර් මේ කීවෙනි ප්‍රශ්නේද පුතේ? නවවෙනි එකේ කීයක් විතර උත්තර ලියන්න ඕනද? ආ සූත්‍රයට අනුව හොඳුදරයෙකු වශයෙන් වර්ධනය කරගත්තු යුතු ගුණාංග පුතාලට මතක හැම එකම ලියන්න. ටීචර් ඒක බලලා ලකුණු දෙන්න. ටීචර් පහක් වගේ ලිව්වාම ඇතිද? හරි පුතේ ඇති.
පුතාලා තව විනාඩි 5යි හැමෝම පේපර් එක මුලින් ඉඳන් ලියපු උත්තර නැවත වතාවක් බලන්න තව විනාඩි 5යි ටීචර් අනේ පිටු සිටුතුමා ගැන ලියනවා ඒ කරුණ ඔක්කොම ටික ලියන්න ඕනද ඔව් පුතේ අදාළ වැදගත් කරුණු ටික සේරම ලියන්න නිකාර දැන් අපි හිතමුකෝ ජේත වනාරාමයේ හදපු කතාව කියලා ඒ කතාවේ සම්පූර්ණ කතාවම ලියන්න ඕනේ නැහැ වැදගත් කරුණු ටික විතර කෙටියෙන් සටහන් කරන්න හරිද හා ටීචර් හරි ටීචර් හතරවෙනි එකේ ටීචර් එකකට උත්තර ලියවට කමක් නැද්ද? බෑ බෑ දෙකටම ලියන්න ඕන. හරිද? ළමයි දෙකටම ලියන්න ඕන එකකට විතරක් නෙමෙයි. මම ඔන්න තව විනාඩි 5ක් වැඩිපුර දෙන්නම් ළමයිට. චූටියට හරි කමක් නැහැ උත්තරේ ලියන්න පුතේ. විනාඩි 45නේ අටහම ආට පේපර් එක කරලා ඉවර කරන්න ඕන අටහම ආරෙන් පස්සේ ටීච් කරන්නේ පේපර් එක සාකච්ඡා කරන එක හරිද හරි නේද ළමයි හරි හරි බොහොම හොඳයි මගේ
ළමයි තව විනාඩි දෙකයි හැමෝම ආයි පාරක් ලියපු උත්තර චෙක් කරන්න ඉක්මනට ළමයි කෝ ඉවරයි ටීචර් හරි ටීචර් ඇහෙනවද හැමෝටම ඔව් ටීචර්
බලන්න පේපර් ලේසිද අමාරුද ලේසි ටීචර් හරි ප්‍රශ්නයකට උත්තරයක් කියන්න බැරි වුණා මට මතක නැහැ හරි අපි බලමු ළමයි හැමෝම ටීචර් විනාඩියක් දෙනවා අය ලියපු උත්තර ටික එක පාරක් බලන්න සාකච්ඡා කරන්න පටන් ගන්න කලින් මඩම් ඊට මට ලියන්න බැරි වුණේ දෙවෙනි ප්‍රශ්නේ කවුද පුතේ කතා කරේ මට කවුරු හරි මැඩම් කියලා මැඩම් මට ලියන්න බැරි වුණේ දෙවෙනි ප්‍රශ්නේ එක තේරෙන්නේ නැහැ හරි අපි බලමු තව කවුරු හරි මැඩම් කිව්වා නේද මොකද්ද පුතේ ප්‍රශ්නේ මඩම් අපිට මේ ඉස්කෝලේ මේ තාම හතේ පාඩම් මුදිනවා මම දන්නේ නැහැ උත්තරය ලිව්වේ ඇයි පුතා ක්ලාස් ආවෙන් ආ පුතා අලුතින් ආපු එක්කෙනාද කවිඳුද හරි කවිඳු ඒකට ප්‍රශ්නයක් නැහැ ඊළඟ මාසේ ඉඳන් අපි පාඩම් කරලා හොඳට කරමු පේපර් එක හරි ළමයි ටීචර්ගේ මේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් නිසා ටීචර් වීඩියෝ ඔන් කරන්නේ නැහැ මොකද මම වීඩියෝ ඔන් කරාම ඔයාලට මාව හරියට ඇහෙන්නේ නැති නිසා අපි මෙහෙම දිගටම සාකච්ඡා කරන් යමු හරි කො අපි ගෑන ළමයි ටික ගෑන ළමයි කො රෝෂිනී ඉන්නව නේද උමායා ලවන්‍යා ඉන්නව නේද කට්ටිය හරි අපි එහෙනම් ඉන්නවා ටීචර් හරි ටීචර් රෙඩ් පෙන් එකෙන් හරි ගන්න හරි ඔන්න ළමයි පළවෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ඔව් පුතේ මොකද්ද රෙඩ් පෙන් එකෙන් දිරිත හරි දාගන්නේ ඔව් රෙඩ් පෙන් එකෙන් දාගන්න හරි අපේ පළවෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ලෝකයාට ධර්මය දේශනා කරන්න ලෙස ආරාධනා කරේ කවුද කවුද ආරාධනා කරේ සංජය පිරිවසිය සහස්ත්‍රි මහා බ්‍රහ්මයා සහස්ත්‍රි මහා බ්‍රහ්මයා හරි ඔන්න දැන් උත්තර දෙකක් කියනවා සමහරු කියනවා සංජය පිරිවැජියා කියලා අනිත් අය කියනවා සහම්පති මහා බ්‍රහ්මයා කියලා මේක පුතාලට 6 වසරෙදිත් ඉගෙන ගන්න තියෙනවා ඊට පස්සේ 7 වසරෙදිත් සමහර තැන්වල අපි කියනවා පුතේ බුදුරජාණන් වහන්සේට ලෝකයාට ධර්මය දේශනා කරන්න ලෙස ආරාධනා කරේ සහම්පති මහා බ්‍රහ්මයා හරිද ළමයි හරි ටීචර් සහම්පති මහා බ්‍රහ්ම රාජයා කියලා හරි එහෙමත් හරි පුතේ වැරදුන අය වැරදි ලකුණක් දාගන්න ඕන අවංකව හරිද දාගෙන හරි උත්තරේ ලියාගන්න හරි අය හරියක් දාගන්න ටීචර් නිකම්ම සම්පති මහා බ්‍රහ්මයා කියලා ලිව්වම හරිද වැරදිද එහෙම ලිව්වත් කමක් නෑ ළමයි මඩ ඔව් පුතේ ආ සාමූහික රත්නා ප්‍රමුඛ දෙවියන් බැහැ කමක් නෑ එහෙමත් ප්‍රශ්නයක් නැහැ ළමයි අනිවාර්යයෙන්ම වැරදි නම් වැරදි දාගෙන හරි උත්තරේ ලියාගන්න ටීචර් පේපර් එක ඉවරුනහම ඔයාලට ලකුණු දාන විදිහ කියලා දෙන්නම් හරි ඊළඟ ප්‍රශ්නේ යසකුල පුත්‍රයා පැවිදි වීමේ ආරංචිය අසා පැවිදි වූ ඔහුගේ හොඳම මිතුරන් 4 දෙනෙක්ගේ නම් ලියන්න අපි මේ කතා කළා ප්‍රථම රහත් 69 ගැන කතා කරද්දී තමයි මේ යසකුල පුත්‍රයා ගැන අපි කතා කරේ පුතාලට මතකද හරි මෙතන ලිව්වද උත්තර පුතේ ටීචර් මම ඒක දන්නේ ටීචර් මම ලිව්ලි ටීචර් හැබැයි මම ලිව්වා ටීචර් ලිව්වද කියනවා චුට්ටක් ඉන්න ඔන්න පුතේ එහෙනම් කියපු ළමයි බොහොම හොඳයි අනිත් අය ලියන්න බැරි වෙච්චයි මේක ලියාගන්න විමල විමල
විමල විමල සුබාහු සුබාහු ඊජාට ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් ඉන්න පුතා විමල සුබාහු පුන්නජි පුන්නජි විමල සුබාහු පුන්නජි ගවම්පති ගවම්පති ඊට ඔව් පුතේ මෙතන ලියන්න මඩම ගන්න ලියන්න කියලා තියෙන මිතරන් හතර දෙනෙක්ගෙන් සොන්දනක වෙනම් විතරනේ හරි එහෙම කිව්වට මම මේ ඔයාලට කිව්වේ එකට එන උත්තරේ පුතේ හරිද මොකද සමහර අය හතර දෙනාගෙන් තුන් දෙනායි නේද ලියන්න ඕනේ ටීචර් ඔව් පුතේ ඔව් ටීචර් හතරම ලියලා තිනාන වැරදිද එහෙම නැහැ ඒ උනාට තුනක් ලියන්න කිව්වහම තුනක් තමයි ලියන්න ඕන හරිද හරි හැමෝම ලියාගත්තද කො තාම ලියන අය ඉන්නවද හැමෝම ලිව්වද හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට අධ්‍යාපන කටයුතු හොඳින් පවත්වාගෙන යාමට කල්යාණ මිත්‍රයෙකුගෙන් ගත හැකි ප්‍රයෝජන පහ හරි මං අහන කෙනා උත්තර දෙන්න රෝෂිනී කියන්න බලන්න එක උත්තරයක් ලිව්ව රෝෂිනී මොකද්ද ටීචර් පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසට ලිව්ව උත්තරය කියන්න බලන්න එකක් හොඳ ගුණාංග කල්‍යාණ මිත්‍රගෙන් ගත හැකි ප්‍රයෝජන ගන්න පුළුවන් ප්‍රයෝජන කිව්වාම ටීචර් ඒක කිව්වේ අධ්‍යාපන කටයුතු හොඳින් පවත්වාගෙන යාමට හරි ඔව් ඒ වගේ තමයි ඉන්න ඕනේ සසිනී සසිනී ලියව උත්තරේ කියන්න බලන්න එකක් ටීචර් එකට මට ලියන්න බැරි වුණා අයියෝ කවුද ලිව්වේ එතකොට කෞෂාන් කියන්න බලන්න ගෙදර වැඩවලට උදව් කිරීම කියන්නේ ඉස්කෝලේ ගෙදර වැඩවලට උදව් කිරීම බොහොම හොඳයි හොඳ උත්තරයක් අමෙතුලි එකක් කියන්න බලන්න පාසලට පැමිණීමට නොහැකි දිනයන් වලදී වැඩ කියා දීම බොහොම හොඳයි උමාය එකක් කියන්න බලන්න ඔහුගෙන් අප නදන දේවල් සා දැන ගැනීම බොහොම හොඳයි අනුදිත් එකක් කියන්න බලන්න විෂය කරුණු වලට අදාළ පොත්පත් හුවමාරු කර ගැනීම බොහොම හොඳයි අනුත්තරා උදව් උපකාර ලබා ගැනීමට බොහොම හොඳයි අන්න ඒ වගේ උත්තර තමයි පුතේ ලියන්න ඕනේ පේප එකට පේප ඔයාලගේ විෂය මේක ලියන්න බැරිද විභාග සඳහා උනන්දු කරවීම බැරිද පුළුවා බොහොම හොඳයි ඒක ළමයි ඉතින් ඔයාලා හොඳට මතක ටර්ම් ටෙස්ට් පේපර් එකක් එනකොට අච්චු පුතෙන්ම නෙමෙයි එන්නේ. ඔය වගේ ඔයාලට හිතලා ලියන්න දේවලුත් එනවා. ඉතින් ඒ වගේ වෙලාවට පුතාලා දැනගන්න ඕන චුට්ටක් කල්පනා කරලා ආ මේකට මේ වගේ උත්තරයක් තමයි එන්නේ. මට යාළුවෙක් හිටියනම් මෙහෙම උදව් කරයි කියලා ඔයාලා චුට්ටක් කල්පනා කරලා නිර්මාණශීලී වෙලා තමයි උත්තර ලියන්න ඕන. හරිද ළමයි? මොකද මේ වගේ ප්‍රශ්නක් අනිවාර්යයෙන්ම පේපර් එකට එනවා. අච්චු පොතේම තියෙන දේවල් නෙමෙයි ඉන්නේ අච්චු පොතේ තියෙන දේවල් ඇසුරින් ඒව සාමාන්‍ය ජීවිතයට අදාළ කරලා අහන ප්‍රශ්න පේපෙකේ තියෙනවා. ඒ නිසා ළමයි මේ වගේ ප්‍රශ්න වලටත් ඔයාලා හුරු වෙන්න ඕන. හරි. ගෙනීමේ පෙළකට අරන් ගබව පුළුවන්ද? පුළුවන් පුතේ. ඒ උත්තර දෙකම පුළුවන්. බොහොම හොඳයි. ගෙනීමට පෙළඹවීම. ඔව් පුතේ. ඒකත් පුළුවන්. හරි. දැන් ඒක නොදන්නා දේ පවසන්න එකක් හදාගන්න ඕනේ. පුළුවන් පුතේ. හරි. දැන් ඒකට උත්තර ලියන්න බැරි වෙච්ච ළමයි ඉක්මනට ඒකට උත්තර ලියන්න. විශේෂ දේවල් වලට අදාළ කරුණු රසා දැනගන්න. හරි 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 ඒකට උත්තරේ ලියාගන්න බැරි වෙච්චයි ඉක්මනට ලියාගන්න බලන්න උත්තරේ ටීචර් එකට ආයේ උත්තරේ කියනවාද මට ඇහුන්නේ පුතේ ඒකට ලියන්න පුළුවන් අපිට මගහැරුණු පාඩම් සඳහා උපකාර ලබා ගැනීම අපිට නොමැති සටහන් ඉල්ලා ගැනීමට නොතේරෙන පාඩම් අසා දැන ගැනීමට පාසල් යාමට නොහැකි වූ දිනවල සටහන් ඉල්ලා ගැනීමට විභාගය සඳහා උනන්දු කරවීමට ඊට පස්සේ තව ලියන්න පුළුවන් අපිට අපහසු අවස්ථාවලදී මිතුරන් සමගින් එකට පාඩම් කිරීමට ඒ වගේ උත්තර පොඩ්ඩක්
ඔයාල නිර්මාණශීලී වෙලා ලියන්න. ටීචර් මම එකට තුනයි ලිව්වේ. ටීචර් ලකුණු දෙනකොට කියන්නම් ඒ විදිහට ලකුණු දාගන්න එහෙනම්. හරිද පුතේ? කියන්නේ එක 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 උත්තරයක් ලිව්වොත් එහෙම එහෙම ටීචර් කියනවාද එකකට මෙහෙම එහෙම අන්න එහෙම කියනවා. පේපර් එක සාකච්ඡා කරලා ඉවර වෙලා අපි ලකුණු කතා කරමු නැත්නම් සාකච්ඡා කරන්න වෙලාව මදි වෙනවා. හරි. ඒකට උත්තර ලියන්න බැරි වෙච්ච ළමයි 5 මිනිට්ස් දෙනවා ලියන්න ඉක්මනට 5 මිනිට්ස් නෙමෙයි 2 මිනිට්ස් දෙන්න ඉක්මනට ලියන්න ටීචර් පළවෙනි ප්‍රශ්නෙට මේ ලකුණු හැදෙන්නේ කොහමද පුතේ අපි පේපර් එක සාකච්ඡා කරලා ඉවරුනහමම ලකුණු ගන්න බලමු නේද නැත්තම් පුතේ අපිට මෙලාව මදි වෙනවා එතකොට නිකන් පැටලෙනවා ළමයි ඊට පස්සේ පේපර් එක නෙමෙයි මයින්ඩ් එක තියෙන්නේ අලල් ලකුණු ගන්න ඒ නිසා අපි අන්තිමට බලමු එක ඕකේ හරි ඊළඟ ප්‍රශ්නේ දෙවැනි ප්‍රශ්නේ අප බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ කුමන ස්ථානයේද අගිහංස ඇන් ගයනි කියන්න බලන්න ගිහංසද ගිහංස ඇන් ගයනි හරි ගිහංසා ඇන් ගයනි කවුද නැද්ද හරි කමන්න කවිදු කියන්න බලන්න එන්නට උත්තරේ දන්නවනම් ඔයන්නේ නේරංජරණ දියසලද නේරංජරණ දියසලද ටීචර් ඔව් මං කියන්නද අනෝමගන්තයා කියන්න බලන්න उत्तरे जय श्री महाबोधि मूले हर एक कमक नह එත් වඩාත් පැහැදිලි වඩාත් සුදුසු උත්තරේ පුතේ ඇසතු බෝ ඒකට හරියක් දාලා ඉස්සරහෙන් ටීචර් කියපු උත්තරේ කියන්නද අන්න එහෙම කරන්න හැමෝම හරි ඇසතු බෝ අනම්මා ගන්තේ රසල ඇසතු බෝරුකමුල කිය එහෙම ලියුවත් ප්‍රශ්නයක් නැහැ ඊළඟට බුදුන් දහම් සරණ ගිය ජය ශ්‍රී මහා බෝධි उपासकवरु देन्ना ආයකට උත්තරේ ලියන්න බැරි වෙච්චයි යන දේ දෙන අසරුසා මීපිට පූජා කිරීම ලිව්වම හරි නේද ඔව් ඒක තමයි පුතේ උත්තරේ හරි දැන් ඒකට උත්තරේ ලියන්න බැරි වෙච්ච ළමයි ලියන්න උපාසකවරු දෙන්න තමයි පුතේ තපස්සු සහ බල්ලුක හැමෝම ලියන්න උත්තරේ මොකක්ද තපස්සු සහ බල්ලුක එතකොට පූජා කරේ අත්සනු සහ මීපිඬු මොකද්ද ටීචර් පුදුරියක් කරන්න තියෙනවා තිසරු තිසරු ලිව්වද උත්තරේ ඔව් ටීචර් හරි උත්තරේ ලිව්වා ආ යාළුවන්ට ඇහෙන්නේ කියන්න බලන්න එකපාර අපස්සු බල්ලුක වෙලඳ දෙබෑයෝ අත්සලු හා මීපිඩු ආ බොහොම හොඳයි හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ සත් සතිය ගත කළ අයුරු කෙටියෙන් සඳහන් කරන්න නැන් දැන් ඔයාලා හැමෝම අමාරු වෙච්ච එක. හරි. ඊට අහන්න කියලා මට ඒකට හරියටම උත්තරේ ලිව්වා. හරි. කෞෂාන් මට පළවෙනි සතිය විතරක් කියන්න බලන්න. පළමු සතියේදී ශ්‍රී මහා බෝධි මූලය මත භාවනා සුවයෙන් සිටීම. ඊට පස්සේ මාය කියන්න බලන්න දෙවන සතිය. ස්පීන ඒ මහ බෝධීන් වහන්සේ දෙස බලා සිටීම අනිමිසි ලෝචන පූජාව ආ එතකොට ඒක ලියන්න ඕන පුතේ ඇසිපිය නොහෙලා මේ
ඇසිපිය නොහෙලා ජයශ්‍රී මහා බෝධිය දෙස බලා සිටින් අනිමිස්ත ලෝචන පූජාව සිදු කිරීම. ඊට ඒකට ටීචර් මේ මහා බෝධි මූලයට ඊසාන දිගින් කියලා ලියන්න ඕනද? මම එහෙම ලිව්වේ. ලියන්න ඕන හරියටම ස්ථානේ ලියන්න ඕන නිසා ඒකත් ලියන්න ඕන. මොකද අපිට අච්චු පොතේ ඔයාලගේ පෙළ පොතේ වගුවේ ඒක හරියටම තිබ්බා. ඒ නිසා ඒකත් අපි ලියන්න ඕන. चुट्टक हेम करण හරි ඔන්න පුතේ එතකොට දෙවන සතිය ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට ඊසාන දිගෙන් අනිමිස ලෝචන පූජාව පවත්වමින් සතියක් ඇසිපිය නොහෙලා ජයශ්‍රී මහ බෝධිය දෙස බලා සිටමින් කළගුණ සැලකීම. හරි ඊළඟට මම කියන එකේන වට තුන්වෙනි සතිය කියන්න. එතකොට මං කියප එක හරිද? හරි පුතේ. netmi netmi කියන්න බලන්න මට තුන්වෙනි සතිය ගැන. තී संपूर्ण उत्तर लोचन पूजा स्थान अतर वेड सिटी में රුවන් සක්මන හෙවත් සක්මන් කිරීම. හරි බොහොම හොඳයි නෙත්නි. අන්න ඒක තමයි උත්තරේ. බෝධි මූලය හා අනිමිස ලෝචන පූජාව කළ ස්ථානය අතර සක්මන් කෙරෙමින් රුවන් සක්මනෙහි යෙදීම. හරි ඊට පස්සේ හතරවෙනි සතිය මට කියන්න. සඳලි ටීචර් පුළුවන් ටීචර්. සඳලි චංචල ආපුතා කියන බලන්න හතරවෙනි සතිය කොහොමද ගත කළේ කියලා. සඳලි චංචල ආපුතා කියන බලන්න මොන සතිය ගත කරපු ආකාරය හොඳ ළමයා වගේ. ටීචර් බෝධින් වහන්සේට වරඹ දිගින් රුවන් ගෙහි වැඩ සිටීම. ඔයා සඳලිද නෑ නේද? මං ඇහුවේ සඳලිගෙන්. කො සඳලි අන්මියුට් කරලා කියන්න බලන්න. ඇයි ටීචර් ප්‍රශ්න අහුවාම උත්තර දෙන්නේ නැත්තේ? මේ අනිත් ළමයි නම් උත්තර දෙනවනේ. කො සඳලි චන්දල පොඩ්ඩක් ඉන්න පුතා. සඳලි කො පේපෙක් කරේ නැද්ද? අන්න ලියුණා. පුල්මෙත් පුළුවන්ද කියන්න? පුල්මෙත් ඒකට උත්තරේ ලිව්වද? පුල්මෙත් අලුතින් ආවේ. කො බලන්න පුල්මෙත් ඊට කියන්නේ සතියද? හතරවෙනි සතිය පුල්මෙත්. අභිධර්මයේ මෙනෙහි කිරීම. අභිධර්මයේ මෙනෙහි කිරීම තමා කළේ. ඒක පුල්මෙත් ලියන්න ඕන. බෝධීන් වහන්සේට වයඹ දිගෙන් රුවන් ගෙයි වැඩ සිටමින් අභිධර්මය මෙනෙහි කිරීම. ඊට පස්සේ තව ලියන්න ඕන ශරීරයෙන් බුදුරැස් සිහිදෙන්නට. ඊට කතා කරද්දි කතා කරන්න එපා. හරිද? ටීචර් උත්තරයක් කියනකොට ඒ වෙලාවේ ඔයගොල්ලෝ කතා කරන්න එපා. ටීචර් කියලා ඉවරුනහම ඔයාලගේ කමෙන්ට්ස් දෙන්න. හරිද? හොඳයි ළමයි. නැත්තම් ඩිස්ටර්බ් වෙනවනේ. අනිත් ළමයින්ට ටීචර් කියන දේ ඇහෙන්නෙත් නැහැ. ඔයාලා හම් ඉන්නෙත් නැහැ. ටීචර්ට කතා කරන්නත් අමාරුයි ඒ නිසා. හරිද? දැන් මොකද ටීචර් කිව්වේ? බෝධීන් වහන්සේට වයම දිගින් රුවන් ගෙයි වැඩ සිටිමි. අභිධර්මයේ මෙනෙහි කිරීම. එහිදී බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් බුදු රැස්ද විහිදිනේ. ඔන්න හතරවෙනි සතියට ඒ කරුණු තුනම එන්න ඕන. හරි. බොහොම හොඳයි පුල්මේ. සඳරු මට කියන්න බලන්න පස්වෙනි සතිය ගැන. ටීචර් හතරවෙනි සතියට මේක පුළුවන්ද?
මොකද්ද? ජයසී මහා බෝධියට වැඹ දිගින් රුවන්ගේ අභිධර්මයේ මෙනෙහි කිරීම එවිට බුදු ශරීරයෙන් බුදු රස හිදෙනට විය. ඔව් පුතේ, ඒකේ තියෙන ටීචර් කිව්ව කරුණුම නේද? ඒ කියන්නේ ඒකත් පුළුවන්. හරි. දැන් මට සඳරු කියන්න පස්වෙනි සතිය. ටීචර් අර ටීචර් මේ හතරවෙනි සතියේදී කියපු එකට ඉස්සරහින් කියන අර ශ්‍රීමා බෝධියට වැඹ දිගින් කියන කර ඒකට ඉස්සරහින් සිව්වන සතියේදී ශ්‍රී මහ බෝධින් වහන්සේ එහෙම ලිවට කමන්න නැද්ද? කමන්න නැහැ පුතේ. කොහොමත් අදාළ කරුණු ටික තියෙනානේ. ඒ නිසා උත්තරේ කොයි ආකාරයට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරි. සඳරු සඳරු මට පස්වෙනි සතිය ගැන කියන්න පුතා. දෙපාල නුගර කුමල සිදු වැදගත් කාරණා. හුහුංක ජාතික බමුණෙකු පැමිණීම සහ ඔහුට සැබෑ බමුණෙකුගේ ලක්ෂණ කියාදීම, මාර දිව්‍ය පුත්‍රයාගේ පැමිණීම, තණ්හා අරති රගා යන මාර දුවරුන් පැමිණීම, තමන් වහන්සේට ගුරුවරයෙකු නොමැති නිසා ධර්මය ගුරු තන්හි තබා ගැනීමට තීරණය කිරීම. බොහොම හොඳයි. අනේ ටික තමා පස්වෙනි සතියේ උනේ. හරි, ඊළඟට රෝෂිනී. රෝෂිනී දුව මට කියන්න බලන්න හයවෙනි සතියේ මොනවද උනේ කියලා. රෝෂිනී හයවෙනි සතියේ මිදෙල්ල ගස මුල මහා සුළඟෙන් මේ වර්ෂාවේදී මුචලින්ද නාගර රාජයාගේ සෙවණේ සිටීම. ආ බොහොම හොඳයි. ඒ සතිය තමයි මුචලින්ද නාග දරණය සිදු වුණේ. බොහොම හොඳයි පුතේ. හරි, අපි යමු ඊළඟ එක්කෙනාට. කවුද? මෙතුලි. මෙතුලි කියන්න බලන්න හත්වෙනි සතිය මොකක්ද වුණේ කියලා. කිරිපලු නුගරුක මුල සමාප්ත සුවින් වැඩ සිටීම. බොහොම හොඳයි. කිරිපලු නුගරුක මුල හේවත් රාජායතනය මත සමාප්ති සුවයෙන් වැඩ සිටීම. අන්නේ ඒක තමයි අනිවාර්යයෙන්ම රාජායතනය කියලා ලියන්න ඕනේ. එහෙම ඕනේ නැහැ පුතේ. කිරිපල් මුගුරුක මුල කියලා ලිව්වත් ඇති. මොකද උත්තරේට අදාළ දේ තියනා නේ, ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හරි, අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඕ ඊට මේ ටිකේ මොකද පුතා? ඊට හත්වෙනි සතියේට මේ උත්තරයද තපස්සු බල්ලුක වෙනඳ දෙබයන්ත ධර්මයේ දේශනා කිරීම. හත්වෙනි සතිය තමයි ඒක උනේ. ඒත් අවසානයේදී පුතේ, නමුත් අපි සාමාන්‍යයෙන් සත් සතිය ගැන කියනකොට අපි ගන්න දේ තමයි පුතේ සමාප්ති සුවයෙන් වැඩ සිටීම කියන එක තමයි අපි ගන්නේ. අරකත් ලිව්වට ඉතින් ප්‍රශ්නයක් නෑ. නමුත් පුතේ ටර්ම් ටෙස්ට් එකක වගේ නම් අපි කරන්නේ ලකුණු දෙන්න තියෙන සම්භාවිතාව පොඩ්ඩක් අඩු වෙනවා. ඒ නිසා අරක අනිවාර්යයෙන්ම ලියලා වෙනත් කරුණු වලට යන්න. හරි, අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මාතා යතානි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ. මේ ගාථාව තියෙන්නේ මොන සූත්‍රයේද කියන්න බලන්න. හරණීය මත්ත සූත්‍රය. හරණීය මෙත්ත සූත්‍රයේ. හරණීය මෙත්ත සූත්‍රයේ. හරි, ඊළඟ එක. ඒ ගාථාවේ සරල අදහස ඔන්න ටීචර් කියනවා. මේක ඔයාලා ලියලා මේ අදහස එන ඕනම උත්තරයක්. හරිද? ඔන්න හැමෝම අහගන්න. මවක් එකම පුතෙකු ඇති මවක් දිවි හිමියෙන් තම පුතු ආරක්ෂා කරන්නේ යම්සේද එවැනිම වූ මෛත්‍රියක් සියලු සත්වයා කෙරෙහි පැතිර විය යුතුය. මේක වගේ උත්තරයක්, මේකට ළඟින් යන උත්තරයක්. ඔය අදහස දෙන ඔයාලගේ වචනේ ලියන්න ඕනම උත්තරයක්. ඒකයි පොඩ්ඩක් කියන්නකො ටීචර් එක ලිව්වෙ. හරි, හැමෝම ඒක ලියාගන්න. කොහොමත් ටීචර් කියනකොට ලියාගන්න හැමෝම ඒකට උත්තරේ. එකම පුතේකු ඇති මව. ඉඩ නැත්තම් පුතේ වෙන තැනකින් හරි ලියාගන්න ප්‍රශ්නේ අංකේ දාලා. ටීචර් මේ එක්ස්කියුස් මී ටීචර්, මට මේකට පොඩ්ඩක් මේක කියන්න පුළුවන්ද කියනවා. මවක් එකම පුතාව ආරක්ෂා කරන්නා මෙන් සියලු සතුන්ට මෛත්‍රී කිරීම කළ යුතුය. අන්න හරි, එහෙමත් පුළුවන්. හරි, හැමෝම ලියන්න. එකම පුතෙකු ඇති මවක්. ඔව් කියන්න බලන්න පුතා. එකම පුතෙකු ඇති මවක් තම පුතු ආරක්ෂා කරන්නේ යම් හේින්ද එවන් මෛත්‍රියක් සියලු සත්වයන් කෙරෙහි පැතිර විය යුතුය. ඔව් පුතේ, ඒක ටීචර් කිව්ව එකමයි නේද? ඒ කියන්නේ ඒකක් පුළුවන්. හරි, හැමෝම ලියන්න. එකම පුතෙකු ඇති මවක් දිවි හිමියෙන් තම පුතු ආරක්ෂා කරනසේ. දිවි හිමියෙන් තම පුතු ආරක්ෂා කරනසේ. දිවි හිමියෙන් තම පුතු ආරක්ෂා කරනසේ
සියලු ලෝ සත්වයන්ට සියලු ලෝ සත්වයන්ට තීජ තම පුතු ආරක්ෂා කරනසේ සියලු ලෝක සත්වයන්ට සියලු ලෝක සත්වයන්ට මෛත්‍රී කළ යුතුය මෛත්‍රී කළ යුතුය සියලු ලෝක සත්වයන්ට මෛත්‍රී කළ යුතුය හරි ඊළඟ ප්‍රශ්නේ ඉහත සූත්‍රයට අනුව ඒ කියන්නේ කරණීය මත්ත සූත්‍රයට අනුව හොඳ ළමයෙක් විදිහට ඔයාලා වර්ධනය කරගත යුතු ගුණාංග මොනවාද උන් අපි මේ පාඩමේ පළවෙනියටම කතා කරේ ඔන්න ඔය ගුණාංග ටික ටීචර් කෞෂන් කියන්න කෞෂන් එකක් කියන්න අනතිමානී බව අනතිමානී බව හරි මෙතුළි එකක් කියන්න බලාගෙන ලියන්න පස්සේ සසිනි එකක් කියන්න ලද දෙයින් සතුටු වීම බොහොම හොඳයි කවිඳු එකට උත්තර ලිව්වද කවිඳු හරි යාලුවෝ කියද්ද ලියා ගන්න පුතේ අනුදි අනුදි ලිව්වද ඔව් ටීචර් අනුදි ලිව්ව එක කියන්න බලන්න ඉවසීමෙන් කටයුතු කිරීම බොහොම හොඳයි තිසරුව එකක් කියන්න බලන්න ටීචර් මේක ලිව්වේ නෑ කමක් නෑ පුල්මෙත් ලිව්වද පුල්මේ මොකද්ද ටීචර්? ඒ ප්‍රශ්නෙට උත්තරේ ලිව්වද? හොඳ දරුවෙකු වශයෙන් ඔබතුරු වර්ධනය කරගත යුතු ගුණාංග? නෑ ටීචර්. හරි. කමක් නෑ. ඔන්න ඕවා තමයි ඒකට එන්න ඕන උත්තර. ළමයි දැන් වෙලාව ටීචර් මෛත්‍රී වැඩි වීම හරිද? ඔව් අපේ ආදරේ ටීචර් මව්පියන්ට සැලකීම, දක්ෂකම වීම, අවංක වීම, කීකරු බව තියන්න පුළුවන් නේද? ඔව් ඒවත් ඒ සූත්‍රේ තියෙනවනේ පුතේ. ඒ නිසා ඒවත් ඒකට ලියන්න පුළුවන්. ඔව් ඒකත් ලියන්න පුළුවන් ළමයි මෛත්‍රී වැඩිම හරිද හරි පුතේ දැන් ටීචර් එක තුන් පාරක් කිව්වා හරි ළමයි අහන්න දැන් වෙලාව ඉවරයි හරිද අපේ හතරවෙනි ප්‍රශ්නේ අපිට විනාඩියෙන් කතා කරලා ඉවර කරන්න බෑනේ තව විනාඩියයි තියෙන්නේ ඒ නිසා අපි මේ ප්‍රශ්නේ ලබන සතියේ කතා කරමු මොකද වෙලාව ඉවර වෙන නිසා එක එක්කෙනාගෙන් අහනවා දේවයවා එක එක්කෙනාගෙන් අහන්න හරි ටීචර් එක්ක ඔයාලට ලින්ක් එකක් දෙන්නම් ඒකට අප්ලෝඩ් කරන්න ඔයාලා ෆොටෝ එකක් ගහලා එහෙම හරි කරමු ටීචර් එක හරියටම සතිය මැදදී ඔයාලට දැනුම් දෙන්නම් ලබන එහෙම නැත්නම් ලබන සතිය අපි ඒක සාකච්ඡා කරමු හරි ළමයි එහෙනම් ටීචර් ක්ලාස් එක නවත්වනවා දැන් ටීචර් ග්‍රේඩ් 8 ක්ලාස් එක කරන්න තියෙන නිසා ළමයි හැමෝම පේපරේ දැන් කරානේ අපි එකපාරක් හරිද හැමෝම නැවත වතාවක් ගෙදරදී පේපර් එක බලන්න ඕන ටීචර් කිව්වා වගේ පේපර් එක පුතාලා මේ පුතාලා පේපර් එක ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ඔයාලා උත්තර ලිව් එකට ඇටච් කරලා ෆයිල් එකට දාගන්න. හරි ළමයි. එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තමු. දැන් ටීචර් අටවසර ක්ලාස් එක. ඔව් පුතේ කියන්න. අටවසරේදී තියෙන මාසික පරීක්ෂණේද? ඔව්. හරි. එහෙනම් ළමයි ටීචර් ක්ලාස් එක නවත්තනවා. වෙලාව පහු වෙලා නිසා හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි හැමෝටම. ලබන සතියේ හැමෝම එන්න ක්ලාස් එකට. ටීචර් ඒ කියන්නේ අද හවස ක්ලාස් එක නෑ නේද? හවස ක්ලාස් එක පුතාලා. හරි. ආයුබෝවන් ළමයි. තෙරුවන් සරණයි ටීචර්. ආයුබෝවන්. තෙරුවන් සරණයි ටීචර්. ආයුබෝවන්.